තියෙන්නේ සමයි. ජනාධිපතිතුමා ගමන ගැන මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඉදිරියක් තියෙනවා. ඔව්. දැන් මේ සමගි ජන බලවේගයේ 16ක් එහෙම එනවා කියලා තියෙනවා ඔබතුමාට. සමහර විට 16ක්ද නැත්නම් ඒක 16 අනිත් පැත්තට වෙලා 61ක් දන්නේ. අපි ඉස්සරහට එදලා බලමු කොහොමද වෙන්නේ. එහෙම විශ්වාසයක් තියෙනවා. එහෙම එහෙම තියෙනවා. දැන් ඔබතුමාගේ යාළුවාද වඩුවෙල් සුරේෂ් මහතාත් ජනාධිපතිවරයා ගුණවර්ණනා කරා. ඔව් ඒක තමයි. ඉතින් ඒක ඇත්තට අපි රටත් එක්ක ওই ගමන යන්න ඕනේ. විශේෂයෙන්ම කඳුකරේ දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න දිහා බලනකොට අපි ආණ්ඩුවත් එක්ක ගමන් කරන්න ඕනේ. වර්තමාන ජනාධිපතිමත් එක්ක ගමන් කරන්න ඕනේ. එහෙම ගමන් කරුත් විතරයි අපේ ජනතාවගේ ප්‍රශ්න අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ වඩුවෙල් සුරේෂ් මහතාට දැන් මොනවද මොනවාගේ අමිතිකමක් ලැබෙන්නේ? ඒක මම දන්නේ. ඒ වුණාට අමිතිකමක් ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා. තියෙනවනේ. ඒකේ තුල අපි දෙන්නට එකට ඒ ගමන යන්න පුළුවන් වෙයි. ඔබතුමාලා දෙන්න දැන් එකම ගමේ එකම යාළුවෝ දැන් මොකද? අනිවාර්යයෙන්ම. අපි කිසිම මතභේදයක් නැහැ. අපි එකට එදත් ඒකයි අදත් එහෙම ඉන්නවා ඉස්සරහට එහෙම ඉන්න බලාපොරොත්තු වෙනවා. හරින් ප්‍රනාන්දු මහතා මොකද මොන වගේ ශක්තියක්ද ලැබෙන්නේ ඔබතුමාට? අනිවාර්යයෙන්ම ලැබෙනවා. දැනටත් එතුමාගෙන් අපිට ලොකු ශක්තියක් ලැබෙනවා බදුල දිස්ත්‍රික්කෙන්. බදුල දිස්ත්‍රික්කයේ ඒකතරක් මං හිතන විදිහට ඉස්සරහට එතුමාගේ දේශපාලන ගමනය යළිත් බදුලෙන් පටන් ගයි කියන විශ්වාසය මට තියෙනවා. ඒකේ තුල අපිට ලොකු ශක්තියක් එතුමාගෙන් ලබා ගන්න පුළුවන් වේවි. දැන් මොකද මේ ඇත්තරම මේ කැබිනට් මණ්ඩලයේ වෙනසක් ඇති වෙන්නේ කියලා ඔබතුමාට හිතෙන එහෙම කියන්න බැරිද? නෑ සමහර විට ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් කැබිනට් මණ්ඩලයක් මාරු වෙන එක අලුත් දෙයක් නෙවෙයිනේ. එහෙනම් කියන්නේ පුළුල් වෙනවා කියලා වැඩි වෙනවා කියලා වැඩි වෙයි නේ මේ යන්නේ. වැඩි වෙයි. ඒ දන්න දැන් තව කැබිනට් එක කියන්නේ 100ට සීමා කරන්න පුළුවන්. 100ට සීමා කරන්න පුළුවන්. අද තවත් කැබිනට් එකේ මං දන්න තරමට තව 12ක මේකක් තියෙනවා. මේ මොකද්ද වේකන්සියක් තියෙනවා. ඒක ජනාධිපතිතුමා පුරවයි. පුරවයිනේ. ඒ කියන්නේ දැන් සමගි ජන බලවේගයේ මොන වගේ පිරිස්සතාව එන්නේ ඉන්නේ ඔබතුමාට ආරංචි විදියට? ඒක ඒක කියාගන්න අමාරුයි. ඒ වරට අපිට එහෙට අනිදා වෙනකොට බලා ගන්න පුළුවන් වේ. සජිත් මහත්තයා දාලා ඇයි මේ එන්නේ කට්ටිය? ඒක එතුමාගෙන් ආන්න ඕන. ඒ කියන්නේ එපා වෙලාද එතුමා? ඒක එතුමාගෙන් ආන්න ඕන. ඕනේ. දැන් වඩුවෙල් සුරේෂ් මහතාට හරියටම කම් කරු යමති එහෙම එකක්ද ලැබෙන්නේ? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ගොඩක් දුරට දැන් කලිනුත් එයා මේ වැවිලි කර්මන්ත අමාත්‍යාංශ හිටියේ. අමාරු විට ඒක නැවත ලැබෙයිද දන්නෙත් නැහැ. ඒ වුණාට මොනවා වුණත් මං කියන විදිහට කඳුකර ජනතාවට ඕනම අමාත්‍යාංශ ඉඳලා යමක් කරන්න පුළුවන් තත්ත්වයක් ඒ තුළ උදා වෙයි කියන විශ්වාසය මට තියෙනවා.